ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දි තමන්ගේ පුහුණුවීම් ආරම්භ කරලා තියෙනවා. අපි කණ්ඩායමට මුලින්ම තරඟකාරී තරඟාවලියක් විදිහට ක්‍රීඩා කරන්න සිදු වෙන්නේ LPL තරඟාවලිය. 2012 SLPL තරඟාවලිය පැවැත්වුණාට පස්සේ තමයි ශ්‍රී ලංකාවේ මේ විදිහට විදෙස් ක්‍රීඩකයන්ුත් ක්‍රීඩා කරන තරඟකාරී තරඟාවලියක් පැවැත්වෙන්නේ. මේ තරඟාවලියට මේ වෙද්දි විදෙස් ක්‍රීඩකයන් ගණනාවක් තමන්ගේ සහභාගීත්වයට කැමැත්ත පළ කරලා තියෙනවා කියලා තමයි ආරංචි. මේ ඒ තරඟාවලිය ගැන නෙමෙයි ශ්‍රී ලංකාව අවසන් වතාවට පවත්වපු මේ ජාතික තරඟාවලිය වැඩිම දක්ෂතා පෙන්නුම් කළ ප්‍රතිකරුවන් 10 දෙනා ගැනයි මේ කතාව. මොකද අපිට මේ ප්‍රතිකරුවන් ගැන මතක් කරගත්තට පස්සේ බලන්න පුළුවන් මේ වතාවේ මුල් 10ට එන්න ගීපාර වැඩපෙන්නපු කීයකට හැකි වෙයිද කියලා. 2012 තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 10වන ස්ථානයේ දිනාගත්තේ කඳුරට වෝරියර්ස් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා. තිසරේ තරඟාවලියේදී ඉනිම පහකදී ලකුණු 128ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ ඉනිමක සාමාන්‍ය 25කුත් ප්‍රාරාත්මක වේගය 173කට රඳවාගෙන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරේ 9 වෙනි තැන හිටියේ උපුල් තරංග. තරංග ඉනිම පහකදී ලකුණු 135ක් ලබා ගන්නේ ඉනිමක සාමාන්‍ය 34ක් සහ ප්‍රහාරක වේගය 111ක් විදිහට රඳවාගෙන මේ වාර්තාවේ 8 වෙනි තැන ඉන්නේ ඉනිම 6කදී ලකුණු 137ක් ලබාගත් ආරොන් ෆ්‍රින්ච්. ෆ්‍රින්ච්ගේ ඉනිමක සාමාන්‍ය සටහන්ුනේ 23ක් විදිහට. ඒ වගේම ෆ්‍රින්ච්ගේ ප්‍රහාරක වේගය 130ක තමයි සටහන්ුනේ. ඕස්ට්‍රේලියා ක්‍රීඩක කැමරන් බෝජස් තමයි ෆ්‍රින්ච්ට උඩින් හිටියේ ඒ ලකුණු 140ක් ලබාගෙන. ඉනිමක සාමාන්‍ය ලකුණු 28ක් ලබාගත් මේ ක්‍රීඩකයාගේ ප්‍රහාරක වේගය සටහන්ුනේ 115ක් විදිහට. චාමර කපුගෙදර තරඟාවලියේ ඉනිම 6කදී ලකුණු 178ක් ලබා ගන්න සමත්ුනේ ඉනිමක සාමාන්‍ය 36කත් ප්‍රහාරක වේගය 144කත් රඳවාගෙන. වැඩිම ලකුණු ලාභීන් අතරේ 5 වෙනි තැන දිනාගත්තේ ඉනිම 6කදී ලකුණු 190ක් ලබාගත් තමින් ඉක්බාල්. තමින් තරඟාවලියේ ඉනිමක සාමාන්‍ය 38කත් ප්‍රහාරක වේගය 138කත් රඳවා ගන්න සමත් වෙනවා. 4 වෙනි තැනට වැඩිම ලකුණු ලබාගත්තේ ටීම් ඩිල්ෂාන්. ඩිල්ෂාන් ඉනිම 6කදී ලකුණු 196ක් ලබා ගන්නේ ඉනිමක සාමාන්‍ය 39ක රඳවාගෙන. ඩිල්ෂාන්ගේ ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ 123ක් විදිහට. කම්රන් අක්මල් තමයි ඉනිම 5කදී ලකුණු 203ක් ඉනිමක සාමාන්‍ය 41ක රඳවාගෙන වැඩිම ලකුණු ලාභීන් අතරේ 3 වෙනි තැන ඉන්නේ. අක්මල්ගේ ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ 129ක් විදිහට. ඉනිම 7කදී ලකුණු 211ක් ලබා ගන්න ඇන්ජලෝ මැතිව්ස් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරේ 2 වෙනි තැනට පත් වෙන්න සමත් වෙනවා. මැතිව්ස්ගේ ඉනිමක සාමාන්‍ය සටහන් උනේ 70ක් විදිහට. ප්‍රහාරක වේගයත් 140ක රඳවා ගන්න මැතිව්ස් සමත් වෙනවා. 2012 SLPL තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙන්නේ ඩිල්ෂාන් මුණවීර. මුණවීර තරඟාවලියේ ඉනිම 7කදී ලකුණු 212ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ ඉනිමක සාමාන්‍ය 35ක රඳවාගෙන මුණවීරගේ ප්‍රහාරක වේගය සටහන් උනේ 144ක් විදිහට. මේ තමයි මීට අවුරුදු 8කට කලින් වැඩ දාපු අය. අපි බලමු ඒ පාර වැඩ දාපු මුණවීරලා මේ පාරත් වැඩ පෙන්නයිද කියලා. ඔයාලා හිතන්නේ ගිය පාර මුණවීරගේ තැන මේ පාර කවුරු ගනී කියලාද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.